ඒ සාර්ථක නම් අපි මේ වගේ අවස්ථාන්ත තත්ත්වයන්ට මුහුණ දෙන්නේ නැහැ නේද කියලා එතම කිව්වේ. දේශපාලන නායකයෝ, ආගමික නායකයෝ, මාධ්‍ය හිමිකරුවෝ, මාධ්‍ය වේදීන් අපි ඔක්කොම එක තැනකට එන්න ඕනි. හිස් වචන නෙමෙයි අපි හැසිරීම තුලත් එක තියෙන්න ඕනි. සිංගප්පූරුව ගැනක හැමෝම කතා කරනවා ඉඳගෙන චීන මිනිස්සු, මැලේ මිනිස්සු මිනි මරා ගත්ත, එන කොටා ගත්ත ජාතියක් ඒක. හරි, නිවැරදි නායකත්වය. පළවෙනිය හරියට හිටියා ලී ක්වාන් යූ, වන් කන්ට්‍රි වන් නේෂන් මට එක මුතු කළා. අර මට මතකයි කවුද මගේ යාළුවෙක් කිව්වා මේ කතාවක්. එයා මේ ගුවන්තොටුපොළින් ගිහලා සිංගප්පූරුවේ බැහැලා හෝටලෙට යනවලු, ටැක්සියට නැග්ගා. නැග්ගම ඒ ටැක්සිවල ඔක්කොම එළවන රියදුරා පිළිබඳ පසුවිම නම විස්තර ඔක්කොම තියෙනවා ඒ වින්ස්ක්‍රීන් එකේ ගහලා තියෙනවා. ඒකේ ඒ නමේ අන්තිම නම අහමඩ් කියලා තිබුණේ. ඉතින් ලංකාවේ ගිය මගේ යාළුව ඇහුවලු එයාගෙන් මේ ආයුව මුස්ලිම් කියලා. එයා මුස්ලිම් ජාතිය. එයා කිව්වා මම සිංගප්පූරු ජාතිකයෙක් කියලා කිව්වලු. ඔළුවට හිඳා බැහැලා තියෙන එක. අපි මොන ආගමේ හිටියත් අපි සිංගප්පූරු මිනිස්සු කියන එක. අපි ලංකාවේ මිනිස්සු එක පවුලක් කියන්නේ ඒක එවලු අපි හදාගත යුතුව තියෙනවා. එහෙම නැතුව මේ වෙළඳ වාසි සඳහා, දේශපාලන වාසි සඳහා මේ වපුරන විස බීජ, මේ දිරච්ච ලණු අපි කන්න ගියොත් අපිට ගොඩේමක් නැහැ. අර ආයි කියන අර සින්දුව තමයි බෙදී ගියොත් රට යයි සුන් වී කියලා එතන තමයි තියෙන්නේ. එකතු වෙන්න ඕනේ. දැනටමත් ප්‍රමාද වැඩි. අපේ දරුවන්ට මෙහෙම සමාජයක් දෙන්න අපට වගකීමක් නැහැ, යුතුකමක් නැහැ. එහෙනම් අපි හරි දේ කරන්න ඕනේ. තවත් ප්‍රමාද නොවී.